ජීවිතේ අයිබන් සුබ දසනක් ඔබට. කියවීම කියන්නේ අපේ ජීවිතය මනස මේ සියල්ල සුවපත් කරන දෙයක්. අපි කියවීම තුලින් ජීවිතයට බොහෝ දේ ලබා ගන්නවා. ඒ ලබා ගන්න දේ තුල අපිට හැකියාව තිබෙනවා අපේ හෙට දවස වඩාත් සාර්ථක කරගන්න. මේ රසවිඳින ජීවිතේ පන්හිඳ විශේෂාංගය. පන්හිඳෙන් අපි විවිධ තේමාවලට අයත් විවිධ කෘති ගැන කතා බහ කරලා තියෙනවා. ඒ තුළ විශේෂයෙන්ම නවකතා, කෙටි කතා, කාව්‍ය ග්‍රන්ථ මේ ආදී විවිධ විෂය පරාසයන් වලට අයත් විවිධ කෘති ගැන අපි කතා බහ කරනවා. අද දිනේදී සූදානම් ටිකක් ඉන්නේ එහාට ගිහිල්ලා අධ්‍යාපනයට අදාළ කෘති කිහිපයක් රචනා කළ කතුවරයෙක් එක්ක කතා බහ කරන්න. අද අපිත් එක්ක එකතු වෙන්නේ දෑ සමන් සොයිස මහත්මයා. ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. අපි කතා බහ කරන සූදානම් මෙතුමන් අතින් රචනා වෙච්ච පොත් පිළිබඳව විශේෂයෙන්ම දැන් මේ පොත් අතර මේ මම කලින් සඳහන් කර අධ්‍යාපනයට අදාළ කෘති කියලා ආර්ථික විද්‍යාව, ඒ වගේමයි භූගෝල විද්‍යාව, ඉතිහාසය, සමාජ විද්‍යාව මේ ආදී විවිධ විෂය කරුණු පිළිබඳව මෙතුමන් කෘති රචනා කරලා තියෙනවා. මම ඔබතුමන්ගෙන් මුලින්ම දැනගන්න කැමති ඔබතුමන් කොහොමද මේ 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 පොත් රචනා කරන්න පෙළඹෙන්නේ සහ ඔබතුමන් කොයි වගේ කාලෙද ඇයි මේ කෘති රචනා කරන්න පෙළඹෙන්නේ කියලා? ඔව් මම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කෙනෙක්. 78 අවුරුද්දේ මගේ මතකේ ඒ ශිෂ්‍යක වශයෙන් ඉන්න කාලේ මම සාමාන්‍ය පෞද්ගලික අධ්‍යාපන ශිෂ්‍යත්වයෙන් වැඩ කළා. ඒතර මට ඒ ලැබිච්ච අත්දැකීම් ගුණ කරලා මට හිතුණා, මොකද අපේ රටේ බොහොම ඈත පළාත්වල ළමයි ඉන්නවා, මේ සමහරලාට පෞද්ගලික පන්තියකට යන්න බැරි, පාසල් අධ්‍යාපනයේ සමහරලාට කඩා වැටිච්ච. ඒතර ඒ වගේ තැන්වල මේ ළමයෙකුට යන පොත මම හිතන්නේ එයාට ගුරුවරයෙක් වෙනවා. ඒතර දැන් මේක බොහොම සමාජය තුළ අපි කරන සාධාරණීකරණයක්. මොකද මේ ඈත පළාත්වල ළමයි, මොකද නගරේ ඉන්න ළමයෙකුට මේවා මම හිතන්නේ බහුලව අද වෙනකොට නම් ඊටත් වඩා මේක එහාට ගිහිල්ලා තියෙනවා විද්‍යුත් තාක්ෂණයත් එක්ක. මම ඔය කියන 78 වගේ කාලවල අවුරුදු දැන් 40 විතර කාල සීමාවක නේද. ඒතර ඔය කාලේදී මේ ළමයින්ට පතපොත අඩු කාලෙක ඉතින් මේ වගේ දෙයක් කරපුවාම ලැබෙන තෘප්තිය, ආත්ම තෘප්තිය, විශේෂයෙන්ම අපි ලැබපු විශ්වවිද්‍යාල අධ්‍යාපනය, උසස් පෙළ කරද්දි ලැබූ අත්දැකීම්, ඒවා මේ පොත්වලට මම කැටි කරා. විශේෂම ගුරුරෙක් වශයෙන් කටයුතු කරද්දී අර අපි සමාජගත වෙලා ඉන්න මේ දරුවන්ට ලබා දෙන්න තියෙන හොඳම මාධ්‍ය මේක. මොකද අද වෙනකොට නම් රූපවාහිනිය විවිධ මාධ්‍යන් වලින් මේ අධ්‍යාපන වෙටසටහන් යනවා. නමුත් අද වෙනකොටත් ඒ පහසුකම් නොලබන ළමයි උන තරම් ඉන්නවා. ඒතර 78 මීටත් වඩා මේක දරුණුයි. ඉතින් අපි ඇත්තටම විශ්වවිද්‍යාලයේ ඉන්නවා කියන්නේ රැඩිකල් අදහස් දරන අය හිතනකතර අපිට හිතුනේ මේක මේ සමාජයට යම් සාධාරණයක් වෙන්න මේ දේවල් අපි කරන්න ඕනේ. මොකද මුදලට වඩා සමාජ ප්‍රතිලාභයක් ලැබෙන කටයුත්තක් මේක. ඒ නිසා මම ලේඛකෙක් වීම ගැන මම අද ගොඩාක් ආපස්සට යනවාම සතුටු වෙනවා ඇත්තටම. ඉතින් ඒකෙන් ලොකු සමාජ මෙහෙවරක් කරලා තියෙනවා. දැන් මේ වෙනකොට පොත් 22ක් ලියලා තියෙනවා. ඉතින් ඒ ගැන මට ගොඩක් සතුටුයි. මොකද මම මුලින්ම පොතක් විශ්වවිද්‍යාලයේ ඉන්නකොට ලියලා අපේ රටේ ඉන්න මේ ප්‍රසිද්ධ ප්‍රකාශන සමාගමට ගෙනිච්චා. ඇවිල්ලා වයස අවුරුදු 19 විතර. මට කිව්වේ මේ පොත මුද්‍රණය කරලා ගේන්න මේ විකුණලා දෙන්නම් කියලා. මම අදහෙරුන්නේ නැහැ. ඉතින් මම කොහොම හරි මේ පොත මුද්‍රණය කරා. මට මතකයි රුපියල් 10යි පොතේ මිල. ඊට පස්සේ එතනට නිතර යන්න ඉන්න ගත්තාම ඒ අය යෝජනා කළා, මතක නැහැ මටයි අර කිව්වේ කියලා කතාව, මට යෝජනා කළා අපි පොත් කරමු කියලා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ මගේ පොත් 6ක් විතර කළා. අද ලංකාවේ තියෙන ඉතාම ප්‍රසිද්ධම ප්‍රකාශන සමාගම් කීපයක් එක්ක මම ඇත්තටම පොත් ලිව්වා, ලියනවා. ඉතින් මට ඒකට සතුටක් තියෙනවා. ඔබතුමා දැන් මේ කෘති ගණනාවක් රචනා කරලා තියෙනවා. මම දැනගන්න කැමති මුලින්ම රචනා කරන්නේ මොන විෂයට අදාළව කෘතියක්ද කියලා? සමාජ අධ්‍යයනය පොතක්ද? මොකද ඒ කාලේ දැන් ඉතිහාසය කියලා විෂය තිබුණ නැහැ. විෂයන් කීපයක සංකලනයක්. ඔය ආර්ථික විද්‍යාව ඔය සාමාන්‍ය පෙළ ළමයින්ට දෙනවා. උසස් පෙළ කරන්න ඉස්සෙල්ලා පදනම් පාඨමාලාවක ඉඳන් තමයි සමාජ අධ්‍යයන විෂය ඇතුළේ තිබුණ ඉතිහාසය යම් ප්‍රමාණයක්. භූගෝල විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, ආණ්ඩු ක්‍රමය වගේ මේ විෂයන් ගොඩාක් එකතුලා තිබුණා. ඉතින් මට මම ගුරුරෙක් ඉදිරි රජයේ පාසලක උගන්වද්දී මට ලැබුණේ මේ විෂය උගන්වන්න. ඒතර මට පොඩි ප්‍රශ්නයක් තිබුණා. මොකද මම වාණිජ විද්‍යාවේදී උපාධියක් කරපු කෙනෙක්. ඉස්කෝලේ සමාජ අධ්‍යයන උගන්වන්න හම්බුණා. මට පොඩි ප්‍රශ්නයක් වුණා. ඒ නිසා මම කරේ එඩ්වින් රණෝග මහත්තයාගේ පොතක් අරගෙන, ඒ කාලේ ඒ පොත හරි වටිනවා, අදටත් ඒක හරි වලංගුයි. මට හිතුණා මේ මම ළමයිට හරියට උගන්වන්න නම් මම ඉගෙනගෙන ඉන්න ඕනේ කියලා. ඒ නිසා මම ඉතිහාසය විෂය අධ්‍යයනය කරමින් ඒ පොත්පත් පරිශීලනය කරමින් තමයි
මේ පොත ලියන්න පෙර මොකද මට හිතුණා ළමයිට උගන්වන්න ඉස්සලා මේ විෂය මොකද මම විශ්වවිද්‍යාල ඉතිහාස කියලා විෂයක් ඉගෙන ගත්තේ නැහැ. ඒ නිසා මේ පළල් දැනුම ලබා ගන්න නම් හොඳම දේ තමයි මම පොතකට ලියන්න ප්‍රවේශ වුණාම මම ගවේෂණාත්මක එකෙන් දැන් මේ පොතක් ලියන්න තියෙන ක්‍රමවේදයක් බී කාඩ් සිස්ටම් එක කියලා. ඒ කියන්නේ කතෘවරුන්ගේ පොත් අරගෙන ඒ ලියන මාතෘකා පෙළගස්සලා ඒ පෙළගස්සන මාතෘකාවලට අදාළ කරුණු දැන් සමහර විට හාවල් පොතේ පිටු අංක මෙන්න 18යි. ඒකට දැන් ওই විදිහට බී කාඩ් එක හදාගෙන හැබැයි ලියන පුජ්‍යලයා තුලත් තියෙන්න ඕන යම්කිසි පෞරුෂයක්. නැතුව බෑ දැන් මට මගේ ඇඟේ ලේඛන කලාව නැත්තම් ලියන්න බෑ. නැත්තම් පොත් ලියනවා කියන එක එහෙම කරන්න පුළුවන් දැනේ වෙනගපානවා වගේ තමයි මේකත් මේකේ තියෙන යම්කිසි කලාවක්. ඒ නිසා ලේඛකෙක් වෙන්න ලේඛකයා තුල අන්තර්ග්‍රහණයක් තියෙන්න ඕන. ඔහු තුල ඇඟේ තියෙන්න ඕන ඒක. ඒ නිසා අර ටික එකතු කරගෙන තමාගේ තියෙන ලත් පෞරුෂයත් එක්ක මේ දෙක සංකලන වෙනකොට හොඳ නිර්මාණශීලී පොත් කරන්න පුළුවන්. මම හිතන්නේ මේ ලොකු පොත් කරන්න යන්නේ නැත්තේ මගේ අත්දැකීම තමයි. මොකද වෙළඳ පොලට පොතක් කෙනකොට මේ දරා ගන්න බැරි මිල ගණන් දැම්මාම අර මං කියන අර ඈත පලාතක ළමයෙකුට මේවා මිලදී ගන්න බැරි වෙනවා. එහෙනම් අදත් මම පොත් ලියනකොට ලියන්නේ කඩලා කොටස්ල දැන් ආර්ථික විද්‍යාව විශ්ලිවුවොත් එහෙම සාරු ආර්ථිකයේ කොටස වෙනම ඉල්ලුම සැපයුම වෙනම එහෙම මොකද මේ දරන්න බෑ නැත්තම් ළමයිට රුපියල් 7800ක් දීලා පොතක් ගන්නවා කියන අද කාලේ ඇත්තටම අමාරු වෙන. ඉතින් ඒක එදත් අපි ඒ ක්‍රමයේ වේදී අනුක මොකද අපි ලැබුව අධ්‍යාපන ක්‍රමයේ තුල තිබුණේ ලාභයට වඩා මේ සමාජය ගැන හිතලා වැඩ කරන්න අපේ දෙමව්පියෝ සහ අපේ ගුරුවරු අපිට ඉගෙනනවා. ඉතින් ඒක නිසා ඒකේ දේ අපි සමාජයට දෙන්න ඕනේ. ඒ නිසා අපි හොඳ දේ කරපුවාම අපේ දරුවන්ට ඒවා ලැබෙනවා. ඒ ප්‍රතිලාභ ලැබෙනවා. ඒ නිසා මුදල නෙමෙයි මුදලට වඩා මේ ලේඛකෙක් වෙනකොට දැන් මාටි වික්‍රමසිංහ මහත්තයලා වුණත් ඇත්තටම ඒ කරපු දේවල් සදාතනිකයි නෙමෙයි. අපේ රටේ විශ්වවිද්‍යාලවලට තව අවුරුදු 100ක් ගියත් මම හිතන්නේ ඒ වගේ අය බිහි කරන්න පුළුවන් වෙයි කියලා. මගේ විශ්වාසය. ඒ නිසා මම හිතනවා මේ ලේඛන කලාව කියන්නේ ඇත්තටම විශාල ගැඹුරු හොඳින් අධ්‍යයනය කළ සමවැදිලා කරන්න ඕන දෙයක්. ඒකෙදී අර ආර්ථිකය ගැන හිතන්න ඕනේ ළමයි ගැන හිතන්න ඕනේ කියලා මගේ පෞද්ගලික මතය. හොඳයි දැන් ඔබතුමන් විවිධ විෂය පරාසයන්ට අයත් මේ පොත් රචනා කරලා තියෙනවානේ. මම දැනගන්න කැමතියි ඒ විෂය මේ පරාසයන් මොන විෂයන් දක්වාද විහිදෙන්නේ කියලා. අපි කලින් සඳහන් කරා සමාජ විද්‍යාවට අදාළ සමාජ අධ්‍යයනය සමාජ අධ්‍යයනයට අදාළ කෘති රචනා කරා කියලා. මොන වගේ විෂයන්ට අදාළ කෘති? මට මතකයි කාලයක් මම මේ රටේ ප්‍රධාන පුවත්පතක අවුරුදු ගාණක් එක දිගට ලිව්වා මේ භූගෝල විද්‍යාව විෂය. එතකොට ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. මට මතකයි මේ අපේ සෝමීර සෙනරේක මහත්මයා මට සැරයක් කිව්වා මම ගෙනිච්ච සමහර ලිපි ගෙනියලා බාර දෙනකොට සති 20කට සැරයක් පණිවිඩයක් තියලා තිබුණා මේ යන්න එපා දැසමන්ට ඉන්න කියන්න කියලා. පස්සේ ආව පල්ලෙහාට ඇවිල්ලා මගෙන් හැව්වා මේ ඉතුරු මං තරුණයි ගොඩක් මගෙන් හැව්වා මේ දැසමන් ආඩම්බර වෙන්න එපා මේ මට පොඩි කාරණයක් කියන්න තියෙනවා මේ ළමයි එවලා තියෙනවා මේ ලියුම් ඔයා ගැන හොඳ කියලා මේ ලිපි පෙළ ගැන මගෙන් අවශ්‍ය වෙන්නේ මොනවද උදව්වක් කියලා ඇහුවා මට දිගවර කියන්න බැහැ නේ මං කල්පනා කරලා ඇවිල්ලා කියන්නම් කියලා ඊට පස්සේ මම ඇවිල්ලා කල්පනා කරලා ඊට පස්සේ කිව්වා මම මෙහෙම සම්මන්ත්‍රණයක් කරනවා මට ඒකට අනුග්‍රහය ලබා දෙන්න ආයතනෙන් කියලා පස්සේ පත්තරේ මැද පිටුවේ මගේ පින්තූර දාලා ඒති මට හරි සතුටුයි. ඒ කාලේ අපි තරුණයෝ නිසා මට හරි ලොකු සතුටක් දැනුණා. මම සමහරවිට ගෙදර ඇවිල්ලා ඒ පත්තරේ බලලා ලොකු ආත්මතුත්‍යක් ලැබුවා. ඉතින් අපිට එහෙම දුන්න අහියක්. හැබැයි ඉතින් ඒ එහෙම වෙන්නේ අපි කරන දේ සමාජයට දැනෙන නිසා. දැන් අපේ පෞද්ගලික අධ්‍යාපන ශිෂ්‍යයත් අපිට වඩා ගොඩාක් ජීෂ්ඨ අය මාත් එක්ක කතා කරද්දි කියලා තිබුණා දයසමන් ලියනවා හරි සරලයි. ඒ ලියන දේ බොහෝම සරලව ලියන නිසා මම අර සමහර එක එක ශිෂ්‍යරට ගියේ දැන් ওই සමාජ අධ්‍යයනයෙන් පස්සේ මගේ විෂය ආර්ථික විද්‍යාව මොකද මම විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්තේ කැලණි විශ්වවිද්‍යාලෙ මම ඉගෙන ගත්තේ. ඒතකොට මගේ විෂය ආර්ථික විද්‍යාව විෂය මගේ තිබුණා ප්‍රධාන විෂයක් විදිහට. ඉතින් ඒක මගේ ඇඟීම තිබුණා ආර්ථික විද්‍යාව මම ගුරුරෙක් විදිහට කාලයක් වැඩ කරේ දැනුත් කරන්න මේ විෂය. ඒතකොට අතනදී මේ භූගෝල විද්‍යාව විෂය ලියන්න උනේ මේ ඒ වකවානුවේ භූගෝල විද්‍යාව විෂය බොහොම ජනප්‍රිය විෂයක්. මොකද විෂයන් හතරක් තිබුණා අද තුනක් කරද්දී ඒක පොඩ්ඩක් ඈතට ගියා. ඉතින් ඉල්ලුමක් තිබුණා. ඒ නිසා මම කරලා තිබිච්ච විෂයන් නිසා උසස් පෙළ කරද්දී මට ඒක ඇඟේ තිබුණා. මම හොඳ ප්‍රතිඵලයකුත් පෙන්නවා උසස් පෙළ කරද්දී. ඒ නිසා මම ලේඛකයාට Tamanට හරි පාර වැටිච්ච ගමන් යන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. දැන් හරි සංගීතය දන්න කෙනාට ඒ විෂය ගැන දැනුමක් තියෙන නිසා ඔහුට දෙන රචකයාගේ දේ කරන්න පුළුවන්. ඒ වගේ මේ ලේඛකයාට ලේඛන කලාව ගැන හරි අවබෝධයක් තියෙනවා නම් එයා හොඳට අධ්‍යයනය කරොත් ඒ තමන් ලියන්න යන
විෂය පිළිබඳ ඒ පොත නිර්මාණය කරගන්න පුළුවන් ඒ තරම් ලොකු ප්‍රශ්නයක්. හැබැයි ඉතින් මූලිකවම තමන් තුළ ඒ ඕන කරන බීජය තියෙන්න ඕනේ. දැන් භූගෝල විද්‍යා විෂය ගැන පොතක් ලියන්න භූගෝලය දැනුම තියෙන්න ඕනේ, නැතුව ලියන්න බෑ. ඒ ඒ වගේ තමන් ඒත ඒක ලේඛන හැකියාව තියෙන කෙනා මේ ඒක කරන්න පුළුවන්. ඉතින් තමන් හැබැයි අර මං කිව්ව මූලික මූලයේ තියෙන්න ඕනේ ඇඟේ, නැත්තම් කරන්න බෑ. ඉතින් මම ඒ නිසා භූගෝල විද්‍යාව, ආර්ථික විද්‍යාව, විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රමය ගැන සමාජ අධ්‍යයන ඉතිහාසෙ මේ ශීර්ෂ ගණනාවක් මම ආවරණයෙන් පොත් ලිව්වා. ඉතින් මට ඒ වගේන ඇත්තටම ලොකු අවබෝධයකින් කරේ ඒක අධ්‍යයනය කරලා කළා. ඒ නිසා මම ටික කළත් කරන දේ හරියට ළමයට දැනෙන්න ඇත්තටම මට සමහරවල් හරි සතුටුයි. සමහරවල්ලාට මට වයසින් ගොඩක් මුහුකුරා ගිය අය හම්බ වෙනවා. හම්බුනම කියනවා මේ සර්ගේ පොතක් ගෙදර තාම තියෙනවා කියලා. ඉතින් එහෙම කියනකොට පොඩි සතුටක් දැනෙනවානේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ දැන් මේ පොත් 20 අතර ලියනකොට ඉතින් මේ අවුරුදු ගානක් තිස්සේ මේ විශාල පොත් ප්‍රමාණය පිට වුණානේ. මේ සමහර සමාගම් ඉතින් පොත් අපිත් එක්ක සාකච්ඡා කරගන්නවා පොත් ගහන 2000 කියලා. ඉතින් අපි ඕහො වෙලා යන්නේ බලන්න යන්නේ නැහැ රුපියල් සතේට. මොකද හේතුව ඒ 5000ද කියලා අපි දන්නේ නැහැනේ. ඉතින් දැන් අපිට හිතෙන්නේ දැන් මේ පොත් අපි ලොකු කරදරයක වැටෙනවා. මොකද මේ මුද්‍රණ වියදම් ඒක අපි වෙනම කතා කරමු. මොකද අත්‍තරම මේ අධ්‍යාපනික පොත් ලිව්වත් වෙනත් ශේෂ්ත්‍රයක පොත් ලිව්වත් ලේඛකයා මුහුණ දෙන දෙවන්ත අභියෝග තියෙනවා. ඇත්තටම ඒවා අපි කතා කරන්න ඕනේ. මේ 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 මෙවැනි මාධ්‍යයන් හරහා මේ කරන දේ සත්කාරයක්. ඉතින් ඒක අපි සමාජයට දෙන්න ඕනේ. මොකද ඒවා මිනිසුන්ට දැනෙන ප්‍රශ්න. ඒ නිසා අපි ඒක කතා කරන්න ඉඩ සක්තියකම තියාගෙන මම දැනට මේ මම කිව්වේ අර විවිධ ශේෂ්ත්‍රවල පොත් ලියන්න පෙළඹෙන්න එක එක හේතු තිබුණා. භූගෝල විද්‍යාව විශේෂ ලිව්වේ ඒ නිසා, ආර්ථික විද්‍යාව විශේෂ මගේ මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ලැබුව අත්දැකීම් ටික එකතු කරලා ලිව්වා. මම සමහරවිට තාමත් ඉතින් විශ්‍රාම අරගෙනම නැහැ මේ කියන්නේ පෞද්ගලික අධ්‍යාපන කටයුතු වලින්. මගේ අරමුණ තමයි කොහොම හරි මේ ඉදිරියේදී මම ලබාගත් මේ අවුරුදු ගානක 40 ගානක මගේ ජීවිතේ ගුරුවරයෙක්ව ලැබපු අත්දැකීම් ටික ඒව හරවත් විදියට කැටි කරලා සරලව අතල ඉන්න ළමයින්ට මේක පුළුවන් තරම් බෙදා හරින්න වැඩපිළිවෙළක් තමයි ඉතින් මගේ අවශ්‍යතාවය තියෙන්නේ කරන්න. හොඳයි, අපි සූදානම් තවදුරටත් මේ කාරණා ගැන කතා බහ කරන්න. විශේෂයෙන්ම සාහිත්‍ය තුල බොහෝ දේ ජීවිතයට විඳ ගන්නට ජීවිතයට එකතු කර ගන්න තියෙනවා. ලබා ගන්නවා කෙටි විරාමයක්. අපි පන්හිදෙන් කතා බහ කරමින් ඉන්නේ දෑ සමන් සොයිස මහත්මයාත් එක්ක. එතුමන්ගේ කෘති ගැන කතා බහ කරමින් ඉන්නේ මේ අධ්‍යාපනික කෘති විශාල ප්‍රමාණයක් රචනා කරපු ලේඛකෙක් විදියට හඳුන්වන්නට පුළුවන්. ඔබතුමන්ගෙන් දැනගන්න කැමතියි දැන් මේ විවිධ පරාසයන් යටතේ කෘති රචනා කරනවා සාමාන්‍යයෙන් අර අපි මේ නවකතාවක් කෙටි කතාවක් ඒ වගේ කෘති එක්ක ගත්තාම අධ්‍යාපන කෘති වෙනස් වෙන්නේ කොහොමද? සහ මේ දැන් අධ්‍යාපන කෘතියක් රචනා කරද්දී මොන වගේ කාරණාද මූලාශ්‍ර කරගන්නේ සහ මොන වගේ කාරණාද හේතු සාධක වෙන්නේ මේ කෘති රචනා කරන්න? ඔව්, විශේෂයෙන්ම ඔය ලේඛන කලාවට ප්‍රවේශ වීමත් එක්ක මට මතකෙට එනවා මම මහරගම විද්‍යාකර විද්‍යාලයේ ඉගෙන ගත්ත එක ඉස්සර මිශ්‍ර පාසල. එතකොට ඒකේ සාහිත්‍ය උත්සවයකදී මට ලැබුණා මම ලිව්වම් පුංචි කෙටි කතාවක්. ඒකට මට තුන්වෙනි තැනට සෝවියට් දේශයේ මේ පුංචි මට ලැබුණා. ඒක මම ළඟ තාම තියෙනවා. මම බොහොම ආදරෙන් ඒක ආරක්ෂා කරගෙන ඉන්නවා. මොකද ඒක හොඳ සිහිවටනයක් මගේ පාසල ජීවිතේ. ඉතින් එතනින් තමයි මේ අපි ලේඛන කලාවට ප්‍රවේශ වෙන්නේ. දැන් එහෙම ඇවිල්ලා මේ අධ්‍යාපනික පුත්පැත්තට ගිහින් මම ගුරුරෙක් වෙච්ච නිසා, විශේෂයෙන්ම ගුරුරෙක් වුණාම එතකොට අපිට ලියන්න වෙන්නේ සාහිත්‍ය පොත් නෙමෙයි මේ සම්පූර්ණ. හැබැයි මේකේ ප්‍රශ්නේ මේ සාහිත්‍ය පොතකට වඩා ඒකේ වෙළඳපොළ අවිනිශ්චිතයි. ඒ මොකද දැන් නවකතා පොතක් ලියුවාම කවුද ගන්න කියලා අපිට ඉලක්ක කරන්න බෑ. නමුත් ඒකට වඩා මේකේ තියෙන විශේෂත්වය තමයි විෂයක් මුල් කරගෙන ලියනකොට විෂය නිර්දේශයක් තියෙනවා. ඒ ලියන්න තියෙනවා. දැන් මේකේ අපිට ඕනම් පුළුවන් යම්කිසි විෂයක කොටස් වශයෙන් ලියන්න. නැත්නම් මුළු විෂය කොම ටික මාතෘකා ටික එක පොතකට ගන්න. මං කිව්වා අර ලොකු පොත් කරන්න යන එකේ භයානකකම. ඒ මුදල පිළිබඳ, මිල පිළිබඳ, මුද්‍රණ වියදම ළමයිට දරන්න ඕන. ඒ නිසා අපි හුඟක් වෙලාවට ඒ අපිට වෙළඳපොළක් තියෙනවා.
අපරාධිකයන් බෑ මේ වෙළඳපොළ අපිට නිශ්චිතයි. ඇයි දන්නවනේ මේ ගන්න වෙළඳපොළ ඒ නිසා මේක ළමයට ගෝචර වන විදියට ලිව්වහම ඒක කරන්න පුළුවන්. දැන් හැබැයි වර්තමානයේ ළමයා අධිවේගකාරී සමාජයට වඩා වේගෙන් කාලේ ඉස්සරහට යන කාලෙක ළමයාට ඇවිල්ලා මේ පොත්පත් ඉගෙන ගන්න තියෙන කාල හොරාවල් මදි. මම හිතන්නේ අධ්‍යාපන කෘති රචනා කරද්දී වෙනම ක්‍රමවේදයක් තියෙනවා. අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. මම හිතනවා දැන් අපි බොහෝ වෙලාට කරන්නේ දැන් රටේ තියෙනවා ජාතික අධ්‍යාපන ආයතනයක්. ඒකේ තියෙනවා පෙළ පොත් තියෙනවා. දැන් පෙළ පොත කියන එක අංක එක. ඊට පස්සේ තියෙනවා වෙළඳපොළක මේ විවිධ පොතක් ලියන්න අවශ්‍ය කරන තවත් වෙනත් පොත් තියෙනවා. විශේෂම ඔය අපේ රටේ ඉන්න ප්‍රවීණ ලේඛකයෝ ලියන මේ ඔක්කෝම පරිශීලනය කරන්න ඕනේ. ඒතර ඒවා අරගෙන ලේඛකයා තුලත් තියෙනවා. මම අර කලින් කිව්වේ මේ අර බී කාඩ් සිස්ටම් එක කියලා ඒක තමයි මේකේ මූලික තියරි එක. හැබැයි ඒවා ඔක්කෝම අරගෙන අර පෙළ පොතයි ගුරුවත් පොතයි ඒව යන්න ඕනේ. ඊට පස්සේ සමහරලාට මහ බැංකුවා දැන් ආර්ථික විද්‍යාවගේ විෂය කරද්දී මහ බැංකුව වාර්තා අවශ්‍ය වෙනවා, සටහන සංග්‍රහ අවශ්‍ය වෙනවා. මොකද මේ රටේ ඒවෙන් අවශ්‍ය මූලික දත්ත මොකද ඒ වගේ වෙන කෙනෙකුට ගන්න බෑ ජනහසන. දැන් මේ සියල්ල කැටි කරගෙන ඒ වගේම තවත් විෂයකදීත් එහෙම වෙන්න පුළුවන්. දැන් අපිට මිනෙන්දුර දෙපාර්තමේන්තුවේ සමහර තොරතුරු අවශ්‍ය වෙනවා භූවිද්‍යාවගේ විෂය කරද්දී සිතියම් පුත් කරද්දී. ඒතර දැන් හැබැයි මේ ඔක්කොම තිබුණත් අර ඒ තමා තුළ තියෙන ලත් පෞරුෂය, ඒ ලබාගත් විෂයාත්මක දැනීම ලේඛකෙක් වෙනකොට වර්තමානයේදී මගේ පිළිගැනීම ඒ විෂය පිළිබඳ මොකක් හරි පළල් දැනුමක් තියෙන්න ඕනේ, නැත්නම් මේක කරන්න බෑ. දැන් වික්‍රමසිංහ මහත්තයලා විශ්වවිද්‍යාලයේ නොගියට ඒ අය පොතපත කියවලා මං අපි දන්න තරමින් මේ ඔය නවාතැනක ඉන්න කාලේ මරදානේ මේ මං අහ තියෙනවා ඔය මේ මොනද බූවැලක පෙට්ටි දෙකක් දෙපැත්තේ තියාගෙන කකුල් දෙක පැත්තේ තියෙන්නේ කියවන්න තියෙන පොත්, ඔළුව පැත්තේ තියෙන්නේ කියවලා ඉරච්ච පොත්. ඒ නිසා එයා ලේඛකෙක් වෙනකොට විශාල පොත් ප්‍රමාණයක් කියවපු කෙනෙක්. ඒ වගේමයි වික්‍රසිංහ මහත්තයා මං හිතනවා මේ ඕගෙන නිතර කතා කරන්න වෙනෝනේ අපිට. විද්‍යා සාහිත්‍යයේ පියා වශයෙන් සලකන්නේත් වික්‍රමසිංහ මහත්තයා. මොකද අර ඒ මඩුල් දුවට ඇවිල්ලා සත්තු බිත්තර දාන හැටි මේ වගේන මේ ළමයින්ට පොත්වල කිව්වා. ඒ නිසා විද්‍යා සාහිත්‍ය පියා එතුමා. ඒ නිසා මං කියන්නේ දැන් වර්තමානයේ ඒක කරන්න ගියාම ඔය ජාතියේ පොත් කියවන මිනිස්සු හොයාගන්න හරිය අඩුයි. හැබැයි දැනුමක් ඕන වෙනවාමයි. එහෙම නැතුව මේ දේවල් කරන්න බෑ. මොකද ඒක තමන්ගේ විෂය අවබෝධය, විෂය දැනුම, ඒ පරණතභාවය මේ ඔක්කොම තියෙන්න ඕනේ. දැන් එදාට වඩා අද අපි ලියන පොත්වල ඒක තියෙනවා. දැන් මම තරුණාවදී ලිව්ව පොතකට වඩා ආපස්සට හැරලා බලනවා මට හිතෙනවා ඒ පොත ඔయిత වඩා ලස්සනට දැන් ලියන්න පුළුවන් කියලා. ඒක එනවා. ඒ විෂය වගේම තමන්ගේ දැනුම, කාලය, ඒකට පරණතභාවයත් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්. අපි කතා බහ කරා දැන් මේ අධ්‍යාපන කෘති රචනා කරද්දී ඒ සඳහා පාදක කරගන්න ක්‍රමවේදය මොකද්ද සහ අධ්‍යාපන කෘතිත් එක්ක කියවෙන කාරණා මොනවද සහ වර්තමානයේට තිබෙන ඉල්ලුමාදී කාරණා ගැන අපි කතා බහ කරා. මේ කතා බහ කරන් ලබා ගන්නවා කෙටි විරාමයක්. ඔබ නැවතත් පන්නිද සමඟ අපි සොයිසා මහත්මයාත් එක්ක එතුමන් විවිධ විෂයන්ට අදාළ කෘති රචනා කරලා තියෙනවා. ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, භූගෝල විද්‍යාව මේ ආදී විවිධ විෂය කරුණු ගන්න අධ්‍යාපනික කෘති රචනා කළ කතුවරයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. මම ඔබතුමන්ගෙන් දැනගන්න කැමතියි ඇත්තරම දැන් අද කාලේ වෙද්දී මේ කෘති වලට දැන් වෙනම පාඨක සමාජයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ කෘතිවලට මොන වගේ පාඨක සමාජයක්ද නිර්මාණය වෙලා තියෙන්නේ සහ කොහොමද මේ පොත්වලට තියෙන ඉල්ලුම? මම අර කලින් කිව්වා වගේ මෙතන මේ අපිට නිශ්චිත වෙළඳපොළක් තියෙන පාරිභෝග කණ්ඩායමක් ඉන්නවා. ඒතර දැන් ඒ මොකද හේතුව අධ්‍යාපනය කියන එක ඒ සඳහා යොමු වෙච්ච කාල පිරිසක් ඉන්නවා. ඒ ශ්‍රේණිවලට අදාළව ඒ විෂයපතේ. එතකොට අපිට මේ වෙළඳපොළ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ළමයාට මේ පොත හරියට දැනෙන විදිහට ලිව්වහම පොත අලෙවි කර ගැනීම ගැටලුවක් නැහැ. තියෙන ගැටලුව තමයි අපිට තියෙන ප්‍රශ්නේ මේ අභ්‍යන්තරික වශයෙන් තිබෙන ගැටලුව තමයි අපේ රට ඇතුළෙන් අපිට ඇති වෙන අභියෝගය ලේඛකයා අර අලෙවි කරන අයට දෙන්න වෙන මුදල. ඒ කියන්නේ 50%ක මුදලක් ගෙවන්න වෙන එක. ඒක ප්‍රශ්නයක්. දෙක,
අද දැන් අපි යම්කිසි පොතක් මුද්‍රණය කරලා වෙළඳපොළට එනකොට ඒකට තරඟකාරී මිලකට ආනයන පොත් තියෙනවා. දැන් සමහර රටවල් වලින් ලංකාවට ඇත්තටම මම ලේඛකෙක් වශයෙන් පොතක් මුද්‍රණය කරු මගේ තනි වේදමෙන් අපි පොත් 2000ක් විතර ගහන්නේ. ඒක තමයි අපිට පුළුවන් කැපැසිටි එක. හැබැයි දැන් ඉන්දියාව වගේ රටකින් පොත් ගේනකොට වෙනත් රටකින් ඒගොල්ලෝ ගහනවා එක සැරේ පොත් ලක්ෂයක් විතර. එතකොට හිතා ගන්නකො දැන් මේ අර පිරිමැසුන් වියදම කොහොමද අඩු වෙන්නේ කියලා. එතකොට මේ කොහොමද ඒ අඩු මිලකට රට අපේ රටට භාණ්ඩයක් ගේනකොට ඒ සඳහා රැකවරණයක් රජයෙන් නොදුන්නොත් අපේ ලේඛකයෝ ටික විනාශ වෙලා යනවා. දැන් ඇමරිකාවේ කවදාකවත් මේ දයසමන් සොයිසා කියලා පොත් ඉල්ලන්නේ නැහැ ගිහිල්ලා කඩෙන්. ඉල්ලන්නේ අංකයක් තියෙනවා. අංකෙන් ඉල්ලන්නේ. ඒ කියන්නේ එක 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 පොත ලියන එක නමට ආසන්න නම් තියෙන මිනිස්සු ලේඛකයෝ ඕන තරම් ඉන්නවා. මේ රටවල අතිනත සංසරණය පුවත්පත් පොත් සංඛ්‍යාව අති විශාලයි. ඒක රටක සමාජ විද්‍යා සමාජීය දියුණුවමයින මිනුමක් ඒක. දැන් මේ විදිහට ගියොත් එහෙම මේ බංකොලොත් ක්‍රමයට ගියොත් එහෙම වෙන්නේ අපේ රටේ හොයාගන්න බැරි වෙන ලේඛකයෝ. එහේ හේතුව ලියන්නේ නැහැ. දැන් මේ ඇතුලේ පොතක් ගහලා කඩේට 150 දිවට පිටින් එන පොත් එක්ක තරඟ කරන්න ඕනේ. ඉතින් අන්තර අභ්‍යන්තරයයි බාහිරයි මේ ඔක්කොටම මුහුණ දෙන්න ප්‍රශ්නතිය. මං හිතන්නේ දැන් අනාගතයේ මේ රටේ ලේඛකයෝ පුජ්‍යලිකව පොතක් නම් ගහන එකක් නැහැ. මොකද හේතුව ගහලා අමාරුවට එන්න බැරි නිසා. සමහරවිට අපි පොත කඩේට දානවා රුපියල් 350යි කියලා. සමහරවිට සාමාන්‍යයෙන් පොත දැන් පොතක මිල නියම කරන්නේ නිතරම මතක තියාගන්න පොතේ මුද්‍රණ වියදම වගේ තුන් ගුණයක්. ඒ කඩේට දෙන්නයි ප්‍රවාහන වියදුනේ මේ ඔක්කොම. ඉතින් දැන් ඉන්දියාවෙන් මොනහරි රටකින් ගෙනල්ලා අපි 350යි කියන පොත රුපියල් 200 දුන්නොත් මොකද වෙන්නේ? ඉවරට ඉවරයිනේ. මොකද අද පාරිභෝගිකය හරි තාර්කිකයි. එයා දන්නවා මාකට් එකට ගියාම මිල ගණන් හොඳට සංසන්දනය කරලා ගන්න. තියෙන එතන තමයි බලන්නේ. ඉතින් අද ওই ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම මම ඔබතුමන්ගෙන් දැනගන්න කැමති දැන් අද වෙද්දි ඔබතුමන්ගේ අධ්‍යාපන කෘති කියන මේ විෂයට තියෙන මම හිතන්නේ අභියෝග ගැන අපි කතා බහ කරා. ලේඛකයෙක් පැත්තෙන් ඔබතුමන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල්ද? අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මට දැනෙන්නේ මම කිව්ව විදිහට දැන් වෘත්තීය ලේඛකයෙක්ම නෙමෙයි මම. මම ඇත්තරම ඉතින් මම ගුරුවරයෙක්. මගේ ප්‍රධාන වෘත්තිය ඒක. නමුත් මම හිතනවා මෙහෙම අපේ රටේ ඉන්නවා මේ වෘත්තීය වශයෙන් ලේඛන කලාවෙම නිරත වෙනවා. මොකද කැප වෙන්න බෑ. කැප වෙන්නේ නැති කිසි දෙයක් ගොඩ දාන්න බෑ. ඒතර මේ ලේඛකෙක් වුණාම කැප වෙන්න ඕනේ. අද වෙලා තියෙන්නේ මේක තියා කරගත්තොත් එහෙම මං හිතන්නේ හිඟමනට වැටෙන්න වෙනවා. මොකද පොත් විකුණලා ජීවත් වෙන්න පුළුවන් කාලයක් නෙමෙයි අද තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට හේතුව අර තරංකාරී පසුබිම. ඉතින් මම හැබැයි ඉතින් මම ජීවත් වෙන තාක්කල් මට පුළුවන් විදිහට මම මේ වැඩේ කරනවා. මොකද මට අද මට දැනෙනවා මේ සමහර දේවල් මේ විදිහට හොඳයි මේක මෙහෙමයි වෙන්න ඕනේ. සමහරවිට මේ පොතක් ලියන්න අපි සූදානම් වෙනකොට රෑ නිින්දෙදි සමහරවිට බාත්รูම් එකට ගියාම ඒ කල්පනා කරන්නේ මේ පොතේ කොහොමද ආකෘතිය ඒවා සැකැස්ම මේ හිතන සති ගණන්. එහෙම හිතලයි කරන්නේ. එහෙම නිර්මාණයක් කරන්න බෑ. ඒ කියන්නේ අපේ ජීවිතේ මං හිතන්නේ ලොකු කොටසක් වෙනවා මේ 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 පොත ලියලා ඉවර වෙනකන්. ඒක සමහර පොත් තියෙනවා අපි අවුරුද්දෙන් ලියන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා අවුරුදු දෙකක් ලියනවා. ඉතින් එහෙම අපිට පොතකට කාලපරාසය දෙන්න බෑ. දෙන්න බැරි ඒ පොතට අන්තර්ගහණය කරන ක්‍රම. දැන් මම ඉතාම ඈතකදී ඉතා හොඳ නිර්මාණශීලී පොතක් කරා. ඒක තාම එළිදැක්ක මේ මුද්‍රණයට අත්පිටපත මගේ ළඟ තියෙනවා. දැන් මම හිතන අවුරුදු දෙකක් තිස්සේ ලියනවා. තාම ඉවර නෑ. මට හිතෙනවා ආයෙ අයින් කරලා ලියනවා මේක මෙහෙම නෙමෙයි මේ විදිහට කරොත් හොඳයි කියලා. ඒ කියන්නේ ඒක ළමයට වඩා හොඳින් ග්‍රහණය කරගන්න. මොකද අවුරුදු 40ක් ගුරුවරේ. අවුරුදු 40ක් තිස්සේ වරින් වර පොත් ලියලා තියෙනවා. දැන් අපි දන්නවා සමහරලාට ඔය සංගීත ශිෂ්‍යයෙක් මම දැකලා තියෙනවා සමහර ගායකයෝ කැසට් පටි ගහලා තියෙනවා 100 ගණන්. සමහරලාට අපි රටේ ප්‍රවීණ ගායිකාවක් ගත්තොත් සමහරට කැසට් පටි 5යි කරන්නේ. ඉතින් හොඳ නිර්මාණ කරන්න කාලය අවශ්‍ය වෙනවා. ඉතින් ඒකයි මම කියන්නේ. දැන් අපිට අපේ අත්දැකීම් එක්ක අද අපි නිර්මාණයක් කරනකොට මට හිතෙනවා ළමයට එදාට වඩා හොඳින් ග්‍රහණය කරගන්න පුළුවන් දෙයක් අපිට කරන්න පුළුවන්. මොකද ඒ කරොත් ඒකේ ප්‍රතිඵලය හොඳ වෙනවමයි. ඒ නිසා මම මේ ඊළඟට කරන්න හදන ඒ නිර්මාණ ආර්ථික විද්‍යාවේ සාර්වාර්ථික විද්‍යාව කියන ගැඹුරුම අමාරු දැන් අපි විශ්වවිද්‍යාලෙදී තමයි සාර්වාර්ථික විද්‍යාව කරේ. ඒකට සාමාන්‍ය උසස් පෙළ තිබුණේ නැහැ. දැන් අද සාමාන්‍ය උසස් පෙළ පන්තියේ සාර්වාර්ථික විද්‍යාව වෙයිල්ල. ඒකට ළමයි හුඟක් පහුගිය කාලේ මේ උසස් පෙළ කරන ළමයි ඩාගෙන වෙන 37යි පාස් වෙන්නේ. ඇයි? විශ්වවිද්‍යාලේ උගන්වන සාර්වාර්ථික විද්‍යාව උසස් පෙළ පන්තියට දාලා ළමයි වැටුණා. දිගට හර ආර්ථික විද්‍යාව විශ්ින් ළමයි ගැලවෙන්න පටන් ගත්තා. ඒ නිසා මම ඒ එතන බරතබල මම බෙදුවා මෙතන තමයි දුර්වල තැන කියලා ඒ පොතට ඒ විෂයට මම ඉතා හොඳ අංග සම්පූර්ණ පොතක් දැන් ලියලා තියෙනවා. කල් ගියා ටිකක්.
ඒ ගී අරකයි හේතුව ඒක මං එලිදක්වනවා ඉක්මනින්. ඒතර මං හිතනවා මේ පොත හොඳ පොතක් බවට පත් වෙයි කියලා. හොඳ දේ සමාජයේ වැළඳගනී. ඒ මං විශ්වාස කරන්නේ ඒකයි. හොඳයි අද දිනේදී අපි කතා බහ කරා දෑසමන් සොයිස මහත්මයාත් එක්ක. එතුමන්ගේ කෘති පිළිබඳව මං හිතන්නේ අර වෙනස් තේමාවක් එක්ක අධ්‍යාපනයට අදාළ කෘති හඳුන්වන්න පුළුවන්. දශක ගණනාවක් තිස්සේ තමන් ලද පළපුරුද්ද තුළින් කෘති රචනා කළා. මං හිතන්නේ ඉදිරි පරම්පරාව, රටේ ඉදිරි පරම්පරාව දැනුමෙන් පෝෂණය කරන්න බොහොම ලොකු සේවයක් කරන පුද්ගලයෙක් විදිහට හඳුන්වන්නට පුළුවන්. බොහොම ස්තුතිවන්ත වෙනවා දිනේදී කතා බහට එක්වීම පිළිබඳව. නැවත වතාවක් පන්හිඳෙන් ලබන සතියේදී හමු වෙමින් බලාපොරොත්තු වෙන්න. ඔබෙන් සමු ගන්නවා. ජයග්‍රහී දවසක්. ජීවිතේ